ඇයි අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද ජනවාරි මාසයේ 6 වෙනිදා අපේ වැඩමුළුවේ 4 වෙනි දවසේ මේ අවස්ථාව පැමිණලා තියෙන ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට එහෙම නැත්නම් පොදු කමඨාන් සූද්ධ කරන අවස්ථාවට අපි ඉල්ලා හිටිමු වැඩමුළු නායකත්වයෙන් අපේ ප්‍රශ්න සභාගත කිරීමේ සතිවාරයට ආරම්භය ලබා දෙන විදියට අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න 9ක් තියෙනවා ලිඛිත ප්‍රශ්න ගෞරවනීය ස්වාමීන් වහන්ස කීප වාරයක්ම ආරණ්‍යයට පැමිණ භාවනා අධ්‍යක්ීම් ලබා ගත්තෙක්මි. සක්මන් භාවනාව කමඨහන ලෙස පොළොවට පාදයේ ස්පර්ශ කරන ආන්දමෙහි සිහිය පවත්වමින් සක්මනේ යෙදුණෙමි. ඔබ වහන්සේගේ ධර්මදේශනයට සවන් දීමෙන් පසුව කොතෙක් දුරට පාදයේ ස්පර්ශය කෙරෙහි සිහිය තබා ගනිමින් සක්මනේ යෙදී හැකිදයි විමසිලොවත්ව බලා සිටියෙමි. වැලි පොළොවේ පාදයේ ගැටෙන ආකාර හා පාදයේ ඔසවමින් සක්මනේ යෙදෙන විට සිරුරේ බර පාදයෙන් පාදයට මාරු වෙන ආකාරයේ බලමින් සක්මනේ යෙදුණෙමි. පියවර 10ක් පමණ ඒ දෙස සිහිය පවත්වමින් සක්මනේ යෙදුණත් නොදැනීම අතීත සිතුවිලි සිතට නැගී එන ආකාරයේ දැනුනි. ඒ මොහොතේ හොඳින් හඳුනාගෙන නැවත සක්මනේ සිත පිහිටුවාගෙන දිගටම සක්මනේ යෙදුණෙමි. මේ ලෙස විනාඩි 45ක් පමණ එවැනි අවස්ථා හඳුනාගෙන සිහියෙන් සක්මනේ යෙදීමට උත්සාහ ගතිමි. පරයන්ක භාවනාව මූලික කමඨහන ආනාපාන සති භාවනාව විනාඩි 45ක් සක්මන් භාවනාවේ යෙදීමෙන් පසු පරයන්ක භාවනාව පහසු ඉරියව්වෙන් වාඩි වෙමි. වාඩි වී කය දෙස සිත යොමු කිරීමෙන් කයේ ඇතිවන දැනීම් නැති වී යන බව දැනුන අතර උදරයේ පෙදෙසේ පිම්බීම් හැකිලීම් සිදුවන ආකාරය දැනුනි. නාස් කුහරයේ දෙසට සිත යොමු වූ විට වාත ධාරාවක් ශරීරයේ දෙසට ඇදෙන ආකාරයේ අද්දුටුවෙමි. ඒ සමගම වම් නාස් කුහරයෙන් සියුම් වාත ධාරාවක්ද පිටවන ආකාරයේ දැනුනි. මේ පිළිමද සිත යොමු කර සිටින විට හුස්ම රැල්ල සියුම් වන බව දැනී ටික වේලාවකින් සිතේ සන්තුන් ස්වභාවයක් ඇති වුනි. ඒ මොහොතේ නැවත සිත තුළට සිතුවිලි නැගී එන බවත් හඳුනා ගැනීමට හැකි වුනි. මේ මොහොතේ නැවත ආස්වාස ප්‍රාස්වාසයට සිත යොදවාමට උත්සාහ ගත්තෙමි. ඒ අවස්ථාවේ නිදිමත ස්වභාවයක්ද දැනුනි. කෙසේ හෝ නැවත ආස්වාසයේ සියුම් ස්වභාවයට සිත යොමු කර නැවත සිහියෙන් හුස්ම දෙස බලා සිටීමට හැකි විය. වැඩිපුර කාලයක් නිවැරදි ලෙස භාවනාවේ යෙදුන් නිසා හිතට සතුටක්ද දැනුනි. ගෞරවනීය ස්වාමීන් වහන්ස මා භාවනාවේ ලැබුමේ අත්දැකීම්වල වැරදි අඩුපාඩු ඇතොත් ඒවා පෙන්වා දෙනමින් දෙපා නැමද ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. සත්‍යනි තෑයින් හොඳයි. ඒ වුණත් අර ඉල්ලා තියෙන නිසා කරුණු දෙකක් මතක් කරන්න පුළුවන්. සක්මනේදී අපිට අනේක දන්නවා ලස්සනට කියලා තියෙනවා. ඉතින් ඒකට කියත හැකි තමන්ගේ අරමුණ වම දකුණ හොඳටම දැකපු දවසේ තේරෙනවා කොච්චරක් හිත පිට යනවද කියලා. එතෙන් යනකම් හිත පිට යනවද දන්නෙත් නැහැ. අරමුණේ තියෙනවද දන්නෙත් නැහැ. අරමුණේ ඉන්න වෙලාව පිළිබඳව හුද්ද සාංශුද්ධින් තමයි තේරෙනකොට දන්නවා කොච්චර වෙලා පිට යනවද කියලා. එතකොට ආයේ හිත අරමුණට ගත්තා කියලාත් මේකේ ලියලා තියෙනවා සක්මන අවසන් කරලා. ගත්ත බවට සාක්ෂියක් නැහැ. ඒක මම හැමදාම මතක් කරා ආවෝ හිත ගත්තනම් ගත්ත බව දන්නේ කොහොමද කියන එක වාක්‍යයක් ලියන්නේ කියලා. මාට එයා දන්නව ඇති. කියලා නැහැ. ඒ තාක්කල් 100ක් ලකුණු දෙන්න විදියක් නැහැ. හැබැයි මුතම රචනයක් අරමුණේ හොඳට මුලමදාග දන්නවනම් කොච්චර හිත පිට යනවද කියන එක හොඳට තේරෙනවා. අරමුණ කොච්චර තේරෙනවද ඒ තරමටම හිත පිට යන බව තේරුම් ගන්න පුළුවන්. අරමුණේ තමයි අපි ඉදරම් ප්‍රණීත කරගන්නේ. ප්‍රණීත ඉදරන්න තියෙන හිත පිට යන හැටි. දෙවෙනි රචනය අහගෙන ඉන්නකොට හිතෙනවා ඒ හිතේ අරමුණේ හිත පාත්වන හිත තැම්පත් වෙනවනේ. අර හිත පිට ගියත් තැම්පත් වෙන්න පුළුවන්. හිත පිට ගියයි කියලා පච්චාත්තාප නොවෙනවා. ඒස අරමුණේ තිබ්බත් හිත තැම්පත් වෙනවා. පිට ගියත් හිත තැම්පත් වෙනවා. එතකොට තේනවා හිත තැම්පත් වීම අරමුණු වෙනස් වුණයි කියලා මොකක්වත් ඒකේ බලපෑමක් නැහැ. මම ලැහැත්තිලා ගියොත් හිත තැම්පත් කරනවා තැම්පත් කරන්න පුළුවන්. මම ලැහැත්තිලා ගියොත් අවශ්‍ය ගන්න ඇවිසෙන්න පුළුවන්. ඒ නිසා අරමුණෙන් අරමුණට හිත පිට ගියාට ඇවිසෙන්න ඕනේ කමක් නැහැ. අරමුණු මාරුණාට සතිය කැඩෙන්න ඕන කමක් නැහැ. ඉතින් ඒ නිසා අරමුණේ හිත තැම්පත් කිරීමට නම් අරමුණේ මුලමදාක බලන්න ඕන. පිට අරමුණට ගියයි කියලා හිත තැම්පත් වෙන්න නම් පිට ගියා කියලා කනගාටු නොවෙන්න ඕනේ. කනගාටු නොවුණත් තව ප්‍රශ්නයක් අහනවා මේක. ඒ වෙලාවේදී ආපහු අරමුණටම ගන්න ඕනද කියලා. තැම්පත් වෙනවා නම් ගන්න ඕනේ නැහැ. තැම්පත් වෙන්නේ නැහැ තැකයි මොකද කරන්න ඕනේ කියලා තක්මුක්කු නම් අරමුණට ගන්න. තමන්ගේ අරමුණට ගන්න මම මේක කිව්වට මම දන්නවා ඒක වැටහින්නේ නැහැ. මේ මොකද ඒ තැන්න ගිහිල්ලා
භාවනා පුරුදු කරගත්තේ නැති කෙනාට පිට ගියාට පස්සේ ආපහු ගන්න ඕනේද පිට තියෙද්දිම කමන්නේ නැද්ද කියන එක සතිපතාසේ ළමයිට කිව්වහම තේරුම් කරලා දෙන්න පුළුවන් වුණා. වැඩිහිට යන්නේක හරි අමාරුයි තේරුම් කරලා දෙන්න. මම කියන්නේ පිට ගියත් හිත කලබල වෙන්නේ නැතුව tempat වෙනවා නම් පිට ගියාට කමක් නැහැ ආපහු ගන්න ඕනේ කමක් නැහැ. හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙනවා තකුමුක් වෙනවා තක පහළ වෙනවන අරමුණ ගන්න අරමුණට හිත ගන්න නම කවදා හරි පිට ගියා කියලා සැලෙන්නේ නැති මනස හදාගත්ත දවසේ තමයි භාවනාව විපස්සනා පටන් ගන්න. ඉතින් මේ දෙකටම ආසන්න කරුණු මේ ලියවිලා තියෙනවා. පළවෙනි එකේ කියලා තියෙනවා අපව ගත්තා. හැබැයි ගත්ත බවට සංකේත නැති එක ගැන මම මේ වෙලාවේදී මතක් කරලා දෙනවා. දෙවෙනි එකේ කියලා තියෙනවා හිත පිට ගියා ගන්න බැරි වුණා. ඒතිේදී ඉතින් තැම්පත් වුණා. මේ තැම්පත් වෙන්නේ හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන්න එපා. පශ්චාත්තාප වීම අකුසල් සමාපත්තිය. පශ්චාත්තාප නොවීම සතියට ඉදිරියට යන්න අත්ලක් ඕනනම් ඒකට සම්පජඤ්ඤය කියලා දාගන්න. සිහි නුවණ කියන්නේ ඒකයි. දැන් හිත පිට ගිහිලා තියෙන කලබල වෙන්න එපා. ආපහු ඔය අයිකෝ එයි නැත්නම් ඔය පිට ගියේ කේම තැම්පත් වෙයි. පිට ගියේ හිතේ තැම්පත් වෙන්න ගියාට පස්සේ බුද්ධුම හිතනවා මුළු ලෝකෙම භවන ආරමුණක් වෙනවා. කොහේ හිත පිට ගියත් ඒ ඉන්න තැන ඉඳගෙනම ආරමුණට තැම්පත් වෙන්න කියන්න පුළුවන්. ඒක ටිකක් ආධුනිකට හිතා ගන්න අමාරුයි. නමුත් මේ කියන එක නට හිතා ගන්න පුළුවන් වෙන්නේ ඉඳ තියෙනවා. මොකද රචනය හොඳට කෙරලා තියෙන නිසා. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. සක්මන් මළුවට ගොස් කීප වාරයක් මෙතන ඇවිදින වායයි සිතා ඇවිදිමි. ඉන්පසු තියෙන පියවරක් පාසාම සතිය නොකැඩී ඉදිරියට යයි. එම සතියෙන් පාපිසිවල ගොරෝසු බව, එරෙන බව, සැහැල්ලුව, පොළව සීතල බව හොඳින්ම දැනේ. වෙන්දට වඩා සියුම් දේවල් පවා දැනේ. වැල්ලේ රළු බව පාදයේ තැනින් තැනට හොඳට සියුම් හා ගොරෝසු බව දැනේ. සැහැල්ලුවට හොඳින් දැනේ. වරක තද නිදිමත ගතියක් දැනේ. දැනෙන දෙයක් සමගම සිටීමට හැකිය. පර්යංකය. බිම වාඩි වී කය සැහැල්ලුවට තබාගෙන මම දැන් මෙතන පහසුවෙන් වාඩි වී සිටිමි සිතා ඉරියව්ව දෙස හොඳින් බලාගෙන සිටිනවා. සුළු වේලාවකදී සමාධියට වැටි ටික වේලාවකින් දැනෙන්න පටන් ගන්නවා අහකින් බලා සිටිනා වගේ පේනවා. තද ගතිය, හිර වෙන ගතිය, චලනය වෙන හැටි, පිම්බෙනවා, කටු ඇනෙනවා වගේ දැනෙනවා. හොඳට බලාගෙන ඉන්නවා කාලය සමග වෙනස් වී නැති වී යයි. එදිනදා ජීවිතය තුළ කටයුතු කරන විට වේලාවකට කිසිම දෙයක් මතක නැහැ. භාණ්ඩයක් තිබ්බත් එය සොයාගන්න බැහැ. තරහව ඉතාම ඉක්මනින් එනවා. සුළු දෙයටත් බඩු මුට්ටු පිරිකර බඩු ගේන විටත් හිතට අමනාපය එනවා. බොහෝ දේවල් වලින් නිදහස හිස තියාගෙන ඉන්න ස්ථානයේ පිරිසිදුව තැබීමට කැමැතියි. අනුන්ගේ වැරදි පේනවා වැඩි. නිදහස්ව ජනයාගෙන් ඈත් වී සිටීමට හුදකලා වීමට හිත කැමැති. බාහිර කටයුතු කිරීමට කැමැත්තක් නොමැත. තරහ ආවාට එම මොහොතේම දැනෙනවා. සිතට පේනවා. එතනම නැතුව යනවා. තරහව පවතින්නේ නැහැ. මේ ආකාරයට එදිනදා ජීවිතයේ බොහෝ වෙනස්කම් ඇති බව සඳහන් කළ හැකියි. අපට මෙම ධර්ම මාර්ගයේ පෙන්වා දෙන ස්වාමින් වහන්සේට නිරෝගී සුවය ලැබේවායි පතමි. ඔමාරි සලකيبේක මං කියන අරමුණේ හොඳට තැම්පත් වෙච්චාම හිත පිට යන හුත්තට පේනවා තරහ යන හුත්තට පේනවා තරහ එනවත් තේරෙනවා අනුන්ට තරහ යන එකත් තේරෙනවා බහණ්ඩ කිරේ තරහ වෙන එකත් වෙන ලස්සනට පේනවා ඉතින් මේක කරදරයට ගත්තොත් ඉතින් එයාට බුද්ධ ශාසනයේ ආලෝකයක් ලැබෙන්නේ නැහැ මේ විස්තර පේන්නේ සතිය ප්‍රමුණීත වෙච්ච නිසායි අරමුණේ හිත තැම්පත් වෙච්ච නිසායි අරමුණේ නැති වෙලාවට ඒ පේන දේවල් දිහා ද්වේෂයෙන් නැතුව බලන්න තරහත් බලන්න ද්වේෂයෙන් නැතුව තරහ කියන්නේ දත යුතු කාරණාව රාගය වගේම එකක් නිදිමත නැති වෙලාවට තියෙන එකක් ඔබදී ද්වේෂයෙන් තොරව බලන්න ගියාම මුළු ලෝකෙම ධර්ම මණ්ඩපයක් පාටපත් වෙනවා බ්‍රහ්ම ලෝකයක් පාටපත් වෙනවා මේ ද්වේෂය ගාගත්ත ගමන් ඊට පස්සේ ඉතින් මේක ආතතිගත වෙච්ච ද්වේෂ මේ පීඩිත නැත්තම් අසහනෙටපත් වෙච්ච දත්මිති කහා ගන්න සිද්ධ වෙනවා ඉතින් අපි කවදාද පුළුවන්නේ ද්වේෂයට ප්‍රේම කරන්න ද්වේෂයෙන් කොට අනියන්තම් අද ආවා මට ද්වේෂකිරේ ද්වේෂයක් ආවේ නැහැ ඒතර ද්වේෂෙ නිකන් නායකය අලු කරගත්තා වගේ යක්ෂේ පෙරේතේ කියලා අලු කරගත්තා වගේ හරියට වැඩ ගන්න පුළුවන් යකෙක් අල්ලගෙන බැඳගත්තොත් ඔය ගැට හැත්තේදී තමයි යකා බැඳගෙන තියෙන්නේ ඊට පස්සේ දවසේ ගෙදර ඇඩ ඔක්කොම ටික උලව්ව කරව ගන්නවා යකාට එහෙන යක්ෂ ශක්තියක් තියෙනවා යකා තරහ වුණොත් තමයි අත්ත යාලු කරගන්න පුළුවන් නේ යක්කු බැඳගෙන වැඩගත්තේ ජාතියක් ලංකාවේ ඉඳලා තියෙනවා අපිට යකා වෙන ගන්න තියා ගෙදර ගෑණි බඳපු ගෑණිත් එක තරහ යනවා නිකන් බඳපු ගෑණිත් ඒ යක්ෂණී කියලා බයින මමත් යක්ෂණී කියලා බලනවා හැබැයි බඳපු නැති ගෑනුන් මම බඳපු නැති අය
මට තරහ යනවා හුත්තටම තරහ යනවා උඹට දෙයක් දබලා අයින්නවා මෙකෙත් ඒ වෙලায় තරහ ගියදී මොන කරන්නේ උඹ සමාවයන් කියයි එහෙනම් කියන දැන් තෝ එක තරහ වෙලා තියෙන හොඳ ඕන වචන දෙකක් කියනවා කියලා ඒ ඉවරයි ඒක ඉවරයි එහෙම ඉස්සන්න උදාන්ති බොරුව කරන්න කියන අල්ලගෙන ගහන හුත්තටම ගහන ඉතින් දන්න මලක ඉලපතක් තියෙනවාද ඌරු ඉලපතක් තියෙනවා වඳිනකොට පතපැතර ගහන ගහලා කියනවා ආවල් වඳිනේ කාට ගහන්නේ ඒ කියන්න ගහන්න යන කට කතා යනවනේ ඒක නිසා. ඒ කිසි දෝෂයක් නැහැ. අම්මලා තාත්තලා අපිට කොච්චර ගහනත් තියෙනවා අපිට තරහ වෙන දෙයක් නැහැ නේ. අම්මලා තාත්තලා ගහන්නේ අති අවුච්ච විලා. ඉතින් ඒ වගේ ද්වේෂේ විනෝදාංශයක් කරන ද්වේෂේ තියෙන තරහ නැතුව අපිට අම්ම කෙනෙක් වෙන අමනාපේ තරහෙන් තොරව බලන්න පුළුවන් ලස්සන සාහිත්‍යයක්. ඔය මූණටම කියයකේ පොයි වැඩි කිරිල්ලෙන්ෙන් කොයියෝ මට අමනාපේ පහළ වුණාම අපිට ගැහුවේ නැහැ බැන්නේ නැහැ ඒක වෙනම කතාවක්. නමුත් උන් බලාගන්නේ උඹට තේරෙන්නේ නැහැ. ඕකෙන් මට අමනාපේ පහනවා මට ඒ වෙලාව හිත තරහා ගියා මොනව කරන්නේ බොය හැදිරීම නිසා ඉතින් මේක මගේ දෝෂයක් තමයි ඉතින් පුළුවන් නම් ශිෂ්ටාචාරිත හැදිරියක් එහෙම නැත්නම් මම ඔබත් එක්ක ඇසුර පොඩ්ඩක් පැත්තකට කරන්න මොකද මට ඇසුර කරන්න ගියාම තරහයි දැන් මේ දවස්වල සතිපාසලේ මේ සුදු ආමතුරෝ ඒකම උගන්වනවලු ළමෙන් টොප් එකට ඉගෙන ගන්නවලු ළමෙන් ආපුවාම මේ මට තරහා ගියා මොකද කරන්න කියලා කාම්බරේදී ගිහලා අඬනවා කිව්වා. කියලා මම හරියටම කියනවා තරහ වෙච්චාම කරන්න දෙයක්. අපි වගේ හංගන්න වසන් ගන්න යන්නේ නැහැ. ඊ වැඩි හිටියෙකුට තරහත් එක්ක යාළු වෙන්න පුළුවන්. අමනාපයත් එක්ක යාළු වෙන්න පුළුවන්. ඒක ද්වේෂපද නෙමෙයි තොරව ගත්ත ගමන් තරහ කියලා කියන්නේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ඥානි. ඥානයේ ද්වේෂයකට වෙච්ච ගමන් ඒකට තමයි තරහ කියලා කියන්නේ. ඒක අපි ඉගෙන ගන්න මිසල කේන්දරන්නේ. උගත්කම වැඩි වෙන්න කේන්දර. මොකද මේ මිසල ගත්කම දුන්නා තරහනේ කරත කරන්න කියලා දීලා නැහැ. ඒක නතර කරන්න හැටි කියලා දුන්නා නම් මිතුර ඕන දේ අබල්ල hina වෙන්න පුළුවන්. කවුරු කරන වැරද්ද කිව්වොත් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් යෝගාවචරය කියන්නේ භික්ෂුව කියන්නේ රහතන් වහන්සේ කියන්නේ කවුරු වැරද්දක් කරුවත් තේරුම් ගන්න ඕන. මම කිරුවනම් මටත් ওই ටික වෙන්නේ. දැන් ඌ කරලා ඌ ගා ගන්නවා. අනේ ඒක ජයසිරි මංගලම් කියලා ගා ගනි හොඳට ගා ගනි. දැක්කේ නැහැ වගේ ඉන්නවා. ඉතින් එතකොට හිතන්නේ මේ කැක්කුමක් නැහැ නේ කැක්කුම තියෙනවා කියලා ගා ගන්නයි. ඌට කිව්වට අහන්නෙත් නැහැ. ඉතින් ඌ ගා ගන්න. ලස්සනට සම්දර්ශනය කරලා පෙන්නනවා අපිට සත්‍ය පහක්වත් වියදම් යන්නේ නැහැ ටෙලිග්‍රාමත් වෙයි ප්‍රත්‍යක්ෂය. ඒක කරන්න බෑනේ මගේ කියලා හැඟීම ආවනම්. එතකොට තර ආසාව වෙනවා. තරහව આવොත් මේකක්වත් ධර්මයක් වෙන්නේ නැහැ. ආගම මේ විද්‍යාවක් වෙන්නේ නැහැ. අවබෝධයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ මිනිස්සු කොහොමද මනාව හැසිරෙන්න ඉඩ දෙන්නේ. දීලා බලන්න ඕනේ ඒගොල්ලෝ ගා ගන්නවා. රාත්තල් ගාන දැනතෝ කනවා. ඊට කියනවා බඩේ බලන්නකෝ මෙච්චර මැටිනේ. යා බොරුයයි කෑවේ ඉතින් මම කෑවොත් මැටි උඹ කාපන් මට අමාරුවක් නෑ හැබැයි මට හොඳට පේනවා හැබැයි කියන්නේ නැල්ල දෙරේට බලනවා කියන්නේ නැල්ල ඇහුවොත් කියනවා කණ්ඩ ඉස්සෙල්ලක් දැක්කා ඉතින් කිව්වට උඹලා අහන්නේ නෑනේ මම යන්නේ ඉන්නකොට ලෙක්චර් ආවේ පහු වෙලා එකේ කාවේ නෑ ඌ මයිලඟ ඉන්නේ යාළුවාට කිව්වා කාමන් කොලත් එළිපම මචං නෝට්ස් එක මට ඕනේ කියලා ඌගේ අකුරු ලස්සන මගේ අකුරු ලස්සන නෑ මු කාබන් කොලේ දිබ්බ අනිත් පැත්ත හරවලා මම දැක්කා. දැන් මේක කිව්වෙත් නෑ මම කියන්නත් බැරි වුණා. අතීතාර යාළුවෙක්. දැන් මොලේ ලියලා අනිත් පැත්ත හරවන්න අදලට මූට තේරෙන එකම කොලේ දෙපැත්ත වැදිලා තියෙන. දැන් කාබන් කොලේ අනිත් පැත්ත හරවලා. දැන් මූට වටපිට බැලුවා මම දැක්කේ නෑ වගේ මගේ රචනේ මන් ලියාගෙන ගියා ඉවරන පස්සේ මං කොහොමද මන් තියෙනවා ඔබ දැක්කා. ඒකට කිව්වට ඔබ බනිනවනේ මට. දැන් වුණත් ඔට බයිනක ඔට වැඩක් නෑ නේ කාබන් කොලේ කොයි පැත්තද තිබ්බත් ඔට මොකද කියලා හැම. එච්චරයි. කුගරද කරනවා මම දැක්ක හැදුවෙත් නෑ මම පස්සේ කිව්වා කියන්න තිබ්බා කිව්වත් උඹ තුගියට බලගන් කියන කතා දෙකක් නෑ ඌ මං වහකාපු උඹට මොකද ඉවරුණාට පස්සේ කියලාත් කියනවා උඹ ඒ වෙලায় කිව්වත් බයිනවා දැනුත් බයිනවා ඒ තරම් අපේ සහෝදරකම තියෙනවා විශ්වවිද්‍යාලෙම ගෙදර සහෝදරකම් නෙමෙයි ඒ නිසා ඕනෙ කෙනෙකුට ඕනෙ වැරද්දක් කරන්න 100ක් අයිතියක් තියෙනවා ඕනෙ නම් මුලදී මතක් කරත් හැකි ඕන මැදදී මතක් කරති හැබැයි මට තරහ ගිහිල්ලා තියෙනවා නම් මං ගේමෙන් පරාදයි තරහෙන් තොරව කියන්නේ දැන් ඔය බත් කියලා කටේ දෙවෙන හයර තියලා දද කරන්නේ කියලා. ඉතින් හයර තියලා දද කරපම් බත් එකේ ඉතින් පිට උර යනවලේ නැත්තම් දනවනේ. ඉතින් මේක කරන්න බෑනේ අපිට මේ මනසට කියලා දෙන්න බෑනේ ප්‍රේම හිතකින්. එහෙම බැරි එක මොනම ගුරුවරයෙක්වත් නෙවෙයි ඒක අම්මණෙක් ඒක උරගේ. අද ගුරුවරු ඉන්නේ 86ක් තමයි එක ද්වේෂේ. මානසික අතාරේ. බර්න්ට් අවුට්. ටෙන්ෂන්. ෆ්‍රස්ට්‍රේෂන්. කොහෙද ඉතින් සිලබස් එක ළමයට යන්නේ 86ක් ගුරුරුන්ට ළමයි ටික කරදරයක්
අනේ අපේ සතිපාසලට ළමයි කොච්චර ආවත් අපිට කරදරයක් නෑ. අපි හරි කැමති තේ එකක් හදලා දෙනවා. ඉඳලා හිටලා ඔය නිකන් සල්ලයි කැල්ලක් එනතන දත් බුරුසක් කරේ මේ දෙනවා. හරි කැමති නිකන් හරියට මට ළමයි කම්බුණා වගේ මට සතුටක් තියෙනවා. අපිට නෑ තරහයන්. උන් දන්නෙත් නෑ මං ගියාම ආනෝ ධම්මජීව හඳුර දැකලා තියෙනවා. ඒක එක්කක් දැකන දන්නෙත් නෑ. උන් ආවේ මොකටද කියලා උන් දන්නෙත් නෑ. කොච්චර ජොලිද. ආන් මේ වගේ මේ තරහට ප්‍රේම කරන්න ඉගෙන ගන්න. තරහ ආපුවාම තරහ ද්වේෂය අයින් කරපු ගමන් සුද්ධ ඥානයක් විපස්සනා ඥාන කියන්නේ ඌට ද්වේෂයේ තියෙන තාක්කල් කක්කා. ඒ නිසා ද්වේෂෙන් ද්වේෂයටම ඥානයි කියලා කියන්නේ අපිට මේ එන සිද්ධිය ද්වේෂෙන් තොරව බලන්න පුළුවන් සුද්ධ ඥානයක් නැත්නම් ඥානෙ හොයන හැම කෙනා ගාම ද්වේෂය තියෙනවා. ඥානෙ හොයපු ඥානෙ හම්බ වෙන ඥානෙට කටයුතු කරන හැම කෙනා ගාම පුදුමාකාර ද්වේෂයක් තියෙනවා. මෝඩයට බොනේ කාට එහෙම තරහ යන්නේ නැහැ වැඩ නැහැ ඉතරා කියලා ඉතින් කවුද කරන්නේ නිතර බීලා ඉන්න එක නිතර වැරදි කරන එක මෝඩයට ඌට තරහ යන්නේ ඌට කවුරුත් ඇවිල්ලා බැනපුවා අහිණ ආयला නිකයි ඉගෙන ගත්තේ කොට එහෙම බණින්න ගියොත් කෙලින්ම උසාවින් නැතරේ ද්වේෂය දැන් යෝගාවචරයට පුළුවන්ද යෝගිනියට පුළුවන්ද සිද්ධිය දිහා බලලා ද්වේෂ පදනම අයින් කරලා මේක ලිව්වොත් ලස්සනම රචනෙ එන්ෂා ඇංග කියන emotion එක ලිය ගැන ලියපු ටූර්මන් ලියනවා මේ I not hate ever මම ඊට පස්සේ මගේ ජීවිතේම තරහට තරහ නොකරමි තරහට ඉන්න ආරින්න ඒක ලොකු දැනුමක් වෙනවා ඉතින් මේ කෙනාට ඒ පාඩම මම හිතන්න අල්ලන්න පුළුවන් මේ ද්වේෂය එන හැම වෙලාවෙම සටහනක් දාගන්න ඒකට බයන මන්ට මේ වෛර නොකර තරහ නොකර තරහට ඉන්න ආරින්න ඔක්කොම පව සමා වෙන ලබනාත්මන ගෙනියන්න මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ සුද්ධ කරගෙන මැරෙන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. පතුලේ දැනීම අරමුණු කර සෙමින් නැවිදීමේදී ලනු පදුරේ රළු බව, තද බව හා බර දැනීම ප්‍රකටව දැනුනි. එක් දැනීමක අවසානයේට තවත් අලුත් යටිපතුල් දැනීමක ආරම්භයයි. මේ ඊතා අවධානයෙන් බලා සිටි විට පැය භාගයක් තරම් කාලයකදී එක්වරක් හෝ සිතට වෙනත් අරමුණක් ඇතුළු නොවිය. පියවර දෙකක් තබන කාලයකට සිත පිට ගිය බව ඇතුණි. වෙනස් සිතවිල්ලක් සිතට පැමිණි බව හා නැවත සිතට පතුලේ දැනීම දැනුණු බව පැහැදිලි විය. විනාඩි 40ක් පමණ සක්මන් කෙළෙමි. පරයන්කය. විනාඩි 10ක් පමණ සිත ආනාපාන අරමුණු තැබීමට උත්සාහ ගනිමි. සිත විසිරී ඇති බවද අරමුණු කරා වීරයෙන් සිත තැබුවද විවිධ සිතවිලි නැවත පැමිණි අයුරුද වැටහි. නැවත හුස්ම දැනේ. ක්‍රමයෙන් අරමුණද සිතද ලංවිය. සිත හා කය සංසිඳී ගියේය. හුස්ම රැල්ල සියුම් වී ඇත. අත්පා පරිසරය ප්‍රකටව නොදැනේ. සිත අවදීනි. ඉරියව්ව පැහැදිලිය. අවට කිසිවක් අරමුණු නොවන විට මා වටා ලෝකයක් නොමැති බව සිතට වැටහි. ස්වාමින් වහන්සේ දේශනා කරන හුදකලාව මේ දැයි සිතේ. සිත වරින් වර කුඩා කාලයකට අරමුණින් බැහැර වෙයි. නැවත හුස්ම දැනීම හෝ කයේ දැනීමකට සිත පැමිණි බව පැහැදිලි විය. පැයක් පමණ ප්‍රසන්න සිතින් කාලය ගත විය. ඔබ වහන්සේගෙන් අවවාද පතමි. අප වෙත දහම් සාගරයක් ලබා දෙන ඔබ වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලාටද nissaran.lk ඒට අනුබද්ධ YouTube වැඩසටහන් ගෙනෙන සියලු දිනාට ප්‍රතිවේදීව වැඳ නමස්කාර කරමි. මේකේ මේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍රයක බුදුන් සඳහන් කර තිනවා සසංජීමි සමනකේ කලීබමැත්තේ බ්‍යාමතේ බ්‍යාමමැත්තේ කලීබරේ සසංජීමි සමනකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච පඤ්ඤාපේමි මේ බඹයක් පමණ වූ සංඥාව සහිත මනස සහිත ලෝ කය තුල මම ලෝකේ පනවනවා කියන කොයි වෙලාවක හරි 100%ක්ම කයට හිත ගත්තොත් ලෝකෙ මේක ඇතුලේ තමයි ලෝකෙ පොඩ්ඩකට හරි හිත ගිය ගමන් මේකේ හිත නැහැ හිත කක්ක තමයි ඉතින් තමයි මේක ලෝකේ තමයි ඒ ලෝකෙ වෙන්න 100%ක්ම තමයි ප්‍රේම කරන්න ඕන. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා මම 100%ක්ම මට මම ප්‍රේම කරනවා. මම දැන් මෙතන. මේක අතීතයට අනාගතයට ගියොත්, අරය ගන්න ගියොත්, අතෙන්ද ගියොත් ඉතින් ඊටපස්සේ ආයේ හොදලා ගන්න කක්කාවක් නැහැ. ඒක තමයි දැනුම කියන්නේ. බාහිරට ගිය ගමන් දැනුම කියනවා. ඇතුළට ආපු ගමන් කියනවා මම මුළු ලෝකෙමයි. ඒ තමයි හුදකලාව කියන්නේ. ඉතින් අර මුල් ප්‍රදේශයේ තියෙනවා සක්මනේදී විශේෂයෙන්ම තියෙනවා වැලි කැටයක් පෑගෙන දැනුම ඉවර වුණාට පස්සේ තව කැටයක් පෑගෙන දැනුම දෙනවා කිය. ඉතින් ඕනම දෙයක දැනුම ලැබීම බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව පෙන්වන ඉසලා අරමුණ සාති කරන්න. ආස්වාස් ප්‍රසවාසමයි එන්නේ. වම දකුණුමයි එන්නේ. වැලි පෑගෙන මකරයි එන්නේ කියලා හොඳට කරනකොට පේනවා
වැලි පෑගීමේ වැලි ඇටේ පෑගෙන පටන් ගන්න තැනයි ඒක පටන් ගන්න ඉවර වෙන තැනයි දකින්නවා කියන්නේ ඉස්සෙල්ල වැලි කැටයක් තමයි මේ පටන් ගත්ත කියලා දාන්න එක වැලි කැටේ කියන එකට තව අතිරේක ලාභයක් වැලි කැටේ පටන් ගන්න යන තැන නැත්නම් හුස්ම ගන්න පටන් ගන්න යන තැන ඔක බලාගෙන ඉන්නකොට පේනවා ඒක ඉවර වෙනකොටම තව හුස්මක් පටන් ගන්න එතකොට පේනවා දැන් යාට හුස්ම බවක් දාන්නවා මුලක් දාන්නවා අගක් දාන්නවා නැත්නම් වැලි කැටයක් බවක් දාන්න වැලි කැටේ පාගෙන්න පටන් ගත්තේ මෙහෙමයි කියලා දන්නවා අගක් දාන්නවා මෙන්න මේ දෙක තුන දුන්නොත් අපේ පෘථග්ජන හිත හටගන්න එකට බලන්න හරි කැමැති නිරෝධ වෙන එක බකින්න කැමැති නෑ ඒක මේ අපි මේ ලෝකෙට එනකොට තිබිච්ච එක ඒක මනුස්ස හිතේ හැටි ඒක පුතේ දේශනා කරලා තියෙනවා දැන් මේ රචනෙ ලියපෙන්නට පේනවා වැලි කැටේ පා ගන්න පටන් ගන්න හැටි පේනවා අවසාන වෙන හැටි පේනවා ඒත් එක්කම තව වැලි කැටයක් පෑගෙන හැටිත් පේනවා එතකොට මේ ප්‍රවාහය යනවා මේක තව ඉස්සරහට ගියාම භවනා අදීනොට පෑගෙන එක අවසන් වෙන එක විතරයි පේන්නේ පෑගෙන පෑගෙන දේ අමතක වෙනවා ඒකට කියනවා බලව උද්‍යප්පේ ඥානේ නැත්තම් භංග ඥානේ කියලා බලන බලනදී ඉවර වෙනවා විතරක් පේනවා එතෙන්ට අනකොට එයා කාය ජීවිත নিরপেক্ষව ඉන්න ඕනේ කාය ජීවිත අපේක්ෂාව තියෙනවා නම් මේ අත්දැකීමේ හැමාරි දකින්නකොට වක්කාර වෙනවා බය වෙනවා කම්පණ චංචල වෙනවා වමනේ යන්නේ නැනවා ඉසල පෙන්නන අරමුණ ඊට පස්සේ අරමුණයි පටන් ගන්නමයි පෙන්නන ඊට පස්සේ අරමුණයි පටන් ගන්නමයි අවසානයේ පෙන්නනවා අන්න ඒකදී ඒ යෝගාවචරයට සද්ධාව තියෙනවනම් පෞරුෂත්වයේ තියෙනවනම් එයාට නොදැනුවත්වම හැමාරි විතරක් පේන්න පටන් ගන්නවා භංගයේ විතරක් පේන්න පටන් ගන්නවා ක්ෂය වීම විතරක් පේන්න පටන් ගන්නවා වැයීම විතරක් පේන්න පටන් ගන්නවා ඔස්සක වඥා විතරක් පේන්න පටන් ගන්නවා මෙතනින් ඔක්කොම එතෙන්ට යනකම් ගියපෙ යැත්තෝ කාටවත් ඒ අර භංගයේ විතරක් දකින ඥානෙට යන්න පෞරුෂත්වේ නැහැ සද්ධාව නැහැ එහෙම නැත්නම් සූදානම් ශරීරේ නැහැ. එහෙම වුණත් එහෙම වෙනකොට එනවනේ වක්කාර ගති, බය, චකිත, පාළු ගති, නිදිමත ගති, කම්මැලි ගති. ඒ ටික ඉදිරියෙන් තියාගෙන අර වටිනා ඥානෙට මේ ගිවන් වීම, ඡේ වීම දැකීම බලා ගන්න බැරි ගතියක් තියෙනවා. ඒකේ මේ පුද්ගලයාගේ දෝෂේ නෙවෙයි. මේ පුද්ගලයා දන්නේ නැති පුද්ගලයාගේ තියෙන චරිත ලක්ෂණයක් තමයි මේ අභාවය දකින්න කැමති නැහැ. හටගන්ම දකින්න කැමති. ඒකට අපි මංගල කියලා කියනවා. භද්‍ර කියලා කියන්නේ. එහෙම නැත්නම් සුභ කියලා කියන්නේ හටගන්න. ඔව් හටගන්න හැමදේම ඉවර වෙනවා. බය නැතුව ඒකේ හැමාරි බලන්න. හැමාරි දැක්කට පස්සේ කොච්චර ඒකට මේ මනුස්සය ප්‍රිය කරන දේට පස්සේ හටගන්නම පේන්නේ නැහැ. පැවැත්ම පේන්නේ නැහැ. පේන්නේ බිඳිරා විතරයි. ඒකට බින්දි බින්දි යෑම කියලා අපි සිංහලෙන් දාලා තියෙන නමක්. ඒකට ගියාට පස්සේ පේනවා මේකනේ අපි ඉස්සර තොරන් ගැහුවේ ප්‍රේමජවනිකා මැව්වේ. අරය මෙයාට ප්‍රේම කරුවේ මේ සැලසුම් හැදුවේ මේ තරම් බින්දින දෙයකද කියලා හිතෙනකොට තමන් ඉන්න පොළොවක් දැන් කඩා වැටි කියලා හිතෙනවා. බිම්බෝම්බයක් උඩ ඉන්නවා. ඉතින් භාවනා කරලා පිස්සු හැදෙනවා කියන එක හරිම සාධාරණයි. හැදෙන්නේ නැත්තම් තමයි බය වෙන්න ඕනේ. ඒ තරම් නිත්‍ය සංඥාවක තමයි අපි මේ ස්ථාවර ගොඩනැගිලි හදාන නිත්‍ය දේපොළ නිත්‍ය නෑ දෑයෝ වස්තු පිළි හදාගෙන ජීවත් වෙනවා මරණ වෙලාවේ කටේ තියෙන හරි වන්දන් රෙද්ද පල්ලෙන් බහිනෝ කියලා තමයි කියන්නේ. ඉතින් සම මරණයට බයයි. ෂේවීමට බයයි. දැන් මේ ලියන එක නා කියලා තිනවා මට වැලි ගැටේ පෑගිලා හමාර වෙනවත් එකම තව ගැටේකට පෑගිනවා තේරෙනවා කියලා. මෙයාට දැන් ඒ යවනිකාව පතුරු ගහලා පෙන්නනවා. මේකම දිනු කරනකොට ගෙවීමේ කලාව ෂේවීමේ කලාව එහෙම නැත්නම් නිරුද්ධ වීමේ කලාව ඔස්සක්ක වෙනවත් අතාරින්න වෙනවා කියන කලාව තේරෙනාට පස්සේ වෙනවා දැන් ඉතින් මාරට අපි නටවන්න බෑ. ඌ නටවන්නේ හටගන්ව බල්ලා සතුරු වෙන මිනිස්සු විතරයි. ඉවර වෙනව බැලලා සතුරු වෙනව දැකපුවා මාරයට අපිට ගහ ගන්න කොක්ක්ක් නැති වෙනවා. මැරෙන්නේ ඉස්සල මේ ටික පුරුදු කරලා තියාගත්තොත් ඊට පස්සෙ ආ මරණය තුලින් අමෘතය දකිනවා. මෘතය තුලින් අමෘතය දකිනවා. මැරෙන්නේ නැහැ ඊට පස්සේ. ඒක නිසා මේ වැලි කැටේ පෑගෙන ඉකේ හැමාරේ ආස්වාද ප්‍රසවාසයේ හැමාරේ පයෝසවණේකේ හැමාරේ විවිධීචි දරුවගේ හැමාරේ අම්මා මැරණ එකයි ඔක්කොම එකයි. ඒක බව දන්නවනම් ඊට පස්සේ කාටවත් වැඩිපුර ප්‍රේම කරන එකක් නැහැ. මොකද වැඩි සෙනේ දබරටයි මහ උලන් වැස්සටයි කියලා එකක් තියෙනවා. කවුරු හරි ප්‍රේම කරනනම් හොඳ මැරෙනවා මැරෙනවමයි. එදාට ප්‍රේම නොකරපු කෙනෙක් පැනනට වැඩිය හරියම අරුයි. පියතෝ ජායති සෝකෝ. ඇයි මේ ආවට පස්සේ බදාගෙන තිහින් බදාගත්තනම් ගිය ආත්මෙ ටිකත් හොයලා බලලා දැන් උදව් කරන්න එපා අපි ගිහිල්ලා. එහෙම එකක් නැහැ. උන්දලා අමතක කරලා ආවා කවුද මතක නැහැ. දැන් මේ ඉපදිච්ච අම්මයි තාත්තයි බදාගෙන දැන් මේ ඉපදිච්ච වස්තු බූදලේ බලාගෙන තත්තර තත්තරා විනන්දනී. එතන එතන ප්‍රේම කරන එක මනුස්සකයි හැටි.
අන්න එක දැක්කනම් මොන විහිළුවක්ද මේ අපිලා ගන්න අටවන්නේ කියලා ඒකට කඩා ගන්න තියෙන එකම ක්‍රමය තමයි මේකත් වැය වෙනවා කියලා බලන්නේ. මෙතෙන් යන්නේ නැතුව ඒක කරන්න ගියොත් ද්වේෂයක් එනවා. මෙතෙන් ගියාට පස්සේ පුළුවන් ද්වේෂයෙන් තොරව මේ දේවල් වෙනස් වෙන හැටි විනාශ වෙන හැටි ෂේ වෙන හැටි දිහා බලන්න බලන්න ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව. කය හොඳින් සකසා පර්යංකේ වාඩි වී නාස්කාග්‍රේ දෙස සතිමත්ව බැලුවා. නාස්පුඩු දෙකෙන්ම හුස්ම ගැනීමේ ක්‍රියාව සිදුවන බව දුටුවා. ඒ අතරින් වම් නාසිකාග්‍රයෙන් සියුම් හුස්මත් දකුණු නාසිකාග්‍රයෙන් රළු හුස්මත් මතුවන බව අත්විඳා. නමුත් නාස්පුඩු ඇතුලේ ඇතිවෙන හුස්ම පිටතට නොයන බවත් ඇතුළේම කැරකි කැරකි ඇති බවත් අත්විඳා. තවත් සතිය තියුණු කර ඒ දෙස බලා සිටියා. එවිට ඉතාම සියුමට වරහන් ඇතුලේ දැනෙන නොදැනෙන තරමට වම් නාස් ද්වාරයෙන් පුංචි හුස්ම රැලි දෙක තුනක් පමණ උඩුතොලට උඩින් නාසිකාග්‍රයේ මුල හැපි ඉවතට ගියා. ඒ සමගම හුස්ම ගැනීම හා පිටකිරීම නාසයෙන් පටන්ගෙන එය පපුවේ මැද තෙක්ම ගොස් අවසන් වීම හා නැවත පපුවේ මැද සිට ඇරඹී නාසයේ අගින් අවසන් වන බවද දුටුවා. ඒ අතර හිත කූපන අරමුණක සිත බැසගත්තා. නමුත් ඉක්මනින් ඒ කූපන ස්වභාවය සංසිඳී නාසිකාග්‍රයෙන් හිත හිතාවා. එසේ ආභව දැනුනේ නාසයෙන් පටන්ගෙන පපුව මැද්දේ ගමන් කළ හුස්ම ගැනීමේ ක්‍රියාවලියෙන් උඩුකය මදක් උස්පහත් වීමේ ක්‍රියාවලියෙනි. කූපන ස්වභාවයක් ඇති කළ අරමුණ සංසිඳීමත් සමගම ඊට හේතු වූ සිද්ධීන්ට වරහන් ඇතුලේ අතීත හා පුද්ගලයන් කෙරෙහිද සංසිඳීමක් හිතේ ඇතිවිය. එය බයාදුකමක් දෝ යන්න නොවැටේ. නමුත් එසේ සංසිඳී යාම නිසා අනාගත සංස්කාර සෑදීම නැවතුණු බව භාවනාවෙන් ලද වරප්‍රසාදයක් බවද දැනේ. තෙරුවන් සරණයි. ඔය ඒ ලාභ ලැබෙන්නේ හිත ආපහු කුප්පණ අරමුණෙන් තමන් ඊටතන්ට ආවට පස්සේ ඊට චක්‍රාණු රූප සිටින ආස්වාද ප්‍රසාදයේ චිද්දුණීමේම කියලා ලස්සනට ලියලා තියෙනවා. එහෙම ලියපෙකනට එන කුප්පණ අරමුණේ කුප්පණ ගතියක් නැති වෙනවා. ඊට පස්සේ ඒකෙන් ආය සංස්කාර එන්නෙත් නැහැ කියලා ලොකු සතුටකුත් එනවා. හිත පිට ගියාට ආපහු එනවා. එන බව පෙන්නගෙනමයි එන්නේ. වෙන බවට ලකුණක් තියාගෙනමයි එන්නේ. ඒක අමතක කිරීමේ සාපේට තමයි අපි සංසාරෙ මෙතෙක් කල් ඉඳලා තියෙන්නේ. පිට ගියොත් ආපහු එනවා. එන එකට ලකුණක් තියෙනවා. ඒක අද්දුට ප්‍රත්‍යක්ෂක අන්නේ ඒක වාර්තා කරපු දවසේ තේරෙනවා. පා මෙතෙක් කල් අපි පිට යනකොට පශ්චාත්තාප වුණාට ඇතුළත ඇවිල්ලා ඒක සතුටින් වාර්තා කරලා සතුට වෙන දන ගන්නවා නම් දවසේ ලක්ෂ වාර කුයක් සතුට වෙන්න පුළුවන්ද? පිට යන හැම වෙලාවෙම අරමුණ එනවා ඇතුළට. එතකොට පේනවා ඒ පිට යන්න හේතු වෙච්ච අරමුණේ කුප්පණ ගතියක් දැන් නැති වෙනවා. අරමේ කුප්පණ ගතියක් නැහැ. ඒත් මේ භාවනා කරන එකත් කුප්පෙක් නෙමෙයි එතකොට. ඒ කියක් උනත් එච්චරයි. කුප්පණොයි කියලා කියන්නේ කිපෙනවා කියන එක. සර්වචනසේ දේශන කරන අකුප්පාමේ චේතෝ විමුක්ති. ධම්මචක්කපවත්තන සූත්‍රයේ සඳහන් කරනවා අකුප්පාමේ චේතෝ විමුක්ති මගේ කුප්පණ ගතිය තියෙනකම් මම සර්වඥා කිව්වේ නැහැ. යම් දවසක මට තේරෙනවා මගේ හිත ආයෙ කුප්පන්න බෑ කියලා කාටවත් මම අද කියනවා. දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත ශ්‍රමණ බ්‍රාහ්මණ සහිත ලෝකෙ මගේ හිත ආයෙ කුප්පන්න බෑ. පුළුවන් නම් කුප්පවන්. එදිට ආයෙ බුදුහාමට කුප්පෙයි කියන්න බෑ. මොකද අකුප්පාමේ චේතෝ වි දැන් තියෙන උට හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. පිස්සෝලි ගත්තකම වෙඩි තිබ්බා. මොනව කරුණාද කියලා ඒකටවත් නැත නෑ. පොඩි ඇක්සිඩන්ට් එකක් වෙච්ච ගමන් ඩ්‍රයිවර් අදලා ගත්ත මැරුවා. ඊට පස්සේ මං ස්පිරිතාලේ නෝඩ කියනවා ඒ නෝන මාත්‍යා කටින පිංකම පෙරහැර. ඉතින් මල් මේ මන් දන්නේ මල් පෙරහැර යනකොට බයිසිකලේ බැඳගෙන ගියාලු බයි කූරක් ගහලා පර්පල් ගෙඩියක් ගහලා පර්පල් ගෙඩියේ මල් කූරු ගහලා අරගෙන යනවා තියෙන්නේ. ඒ මිනිහට මෙතනින්ම අයින් වෙලා ආපමිනේ ඇන්නලු පිහියෙන් එතරම් මැරලා වැටෙනවා. මේ කටින පිංකම යන මිනිහට හිතා ගන්න බැරිලු හදිසි අනතුරු වාතෝ ගෙනාවට පස්සේ මොකද උනේ ගහවලද නේ ගහලා කරත් නේ බැනකරත් නේ පිංකමක බයිසිකල් පදින මිනිසයාට පාරයින මිනිසෙක් ආවා ඇන්න මැරුවා ඉවරයි. ඉතින් ඒ කුප්ප ලෝකේ ගැරඩියක් මීයක් කල්ලාන කරනකොට මොකද්ද බය වෙන්න තියෙන්නේ? ලොකු එක පොඩි එක කන්නේ හක්කේ පණ දීදී අඹරන්නේ. එතන මුර්ගයයි කියලා කියන්නේ. ඉතින් කුප්පකම තියෙනකම් බුදුහාමර කියනවා මගෝ කිය. මගෝ කියන්නේ මුර්ගයා. කුප්පකම දකින්න පුළුවන් නම් තරහ නැතුව අම්මා ඊට වැඩිය දෙයක් නෑ බුදු වෙනවා කෙලින්ම. ඒකට හේතුව පිට ගියේ හිත නැවත එන බව දැකලා පිට ගියේ හිත නැවත එනකොට හැමදාම ලකුණක් එනවා. අනේ ලකුණ වාර්තා කරන්නේ. ඒ වගේ ඇතිස්සේ තොවිල් නටලා යකා එළවනවනේ. එළවන්ට අහනවනේ යකදුරත් ඔය ගියයි කියලා මොකද්ද ලකුණ කියලා.
යන්නම් කියනවා ගහන හොන්දටම ගහනවා. ඕල් කොටුවෙන් ගහලා මට්ටම් කරලා තොප්පල යන්න කියලා කියනවා. ඌ එතකොට ඊට පස්සේ අන්තිමට යන්නේ මෙයන් දෙන්න බෑ. යන බවට ලකුණ දීපන්. මොකද්ද කරන්නේ? දල්ඩ මාලිගා උඩ තියෙන කොතරම් ඵලයක්. ආපෝ කිට්ටු කරන්නවත් බෑ. ඔක්කොම අරසහ කරලා තියෙන එක නම් කරන්න බෑ. එහෙනම් පෙර දින පාළේ මැද කණු කඩන්න ඵලයක් කියලා. ඌ අරසහ කරලා තියෙන එක උගන්ට කරන්න බෑ. එහෙනම් ළඟ තියෙන ගයි කොසත්ත කඩන්න බෑ. හා. ඉති යකා නඩ හුතුන් නඩේ හු කියන කොල්ලසත් කොසත්තත් බින්දකට යනවා. එදාට දන්නව යකා ගියයි. නැත්තම් බෝරු අපා. යන්නේ යකා. ඉත රැතිස්සියෝ කවුරු හරි හීනෙන් අවදිනවනේ හු තියෙන සද්දය ඇහිලා මේ උතුර කියනවා කොහේරි තොවිලක් තරලා යකා යන වෙලාව වෙන්නේ නැති කියලා. යකා යනකොට ලකුණක් ඉල්ල ගන්න නැත්නම් යක දොර බොරුව කරලා තියෙනවා. පිටගිය හිත ආපහු ආවට පස්සේ ඒ වාක්‍ය තුන කියවන්න බෑන ඔගේ පුළුවන් නම් ඒක අල්ලලා ආන්න ලස්සනට දවස් තුනක් මහන්සි වෙලා හතරෙන් දවසේ ලියනවා. පිටගිය හිත ආපහු දැනගත්තේ හුස්ම රැල්ල අනුව මේ පපුවේ චක්‍රේ කරකැවෙන දැක්ක නිසායි කියලා. නාස්පුඩු ඇතුලේ ඇතිවන හුස්ම පිටතට නොයන බවත් ඇතුලේම කැරකැකී ඇති බවත් අත්විඳා. තවත් සතිය දියුණු කර ඒ දෙස බලා සිටියා. එවිට ඉතාම සියුමෙට දැනෙන නොදැන තරමට වම් නාස් ද්වාරයෙන් පුංචි හුස්ම රැලි දෙකක් තුනක් පමණ උඩුතලට උඩින් නාසිකාග්‍රයේ මුල හැපි ඉවතට ගියා. ඒ සමගම හුස්ම පිට කිරීමේදී නාසයෙන් පටන්ගෙන පපුව මැද තෙක් ගොස් අවසාන වීම හා නැවත පපුවේ මැද සිට ඇරඹී නාසයේ අගින් අවසාන වන බවද දුටුවා. ඒ අතර හිත කුප්පන අරමුණක සිත බැසගත්තා. නමුත් ඉක්මනින් ඒ කුප්පන ස්වභාවය සංසිඳී නාසිකාග්‍රයට හිත ආවා. එසේ ආභව දැනුනේ නාසයෙන් පටන්ගෙන පපුව මැද තෙක් ගමන් කළ හුස්ම ගැනීමේ ක්‍රියාවලියෙන් උඩුකය මදක් පහත් වීමේ ක්‍රියාවලියෙනි. ඔන්න වාක්‍ය තුන විතරයි ඕනේ. කලින් කියපු ටික මේ කියවන එකනට තේරෙන්නේ නැතිකම නිසා ගොඩක් ඔය විස්තර කියවේ. අන්තිමට කියපු වාක්‍ය තුන තමයි මේ රචන හොඳ මේක කුප්පණ සුළු අරමුණක් ආවා මගේ හිත ආපහු ආවා ආපහු මම දැනගත්තේ කොහොමද මගේ මේ හුස්ම මැද සිට ඉහළට ඉහළ සිට පහළට යන ගතිය දැක්කයි කියලා ඔය මුළු වැඩමුළුවේම පළවෙනි වතාව. ඒක දැක්කට පස්සේ ඉතින් කුප්පණ අරමුණත් අකුප්පණ වෙනවා සතුටුකුත් ඇති වෙනවා. මොනම දෙයක් කිව්වොත් මම අකුප්පන්න බෑ. මොකද කුප්පණකින් ආපහු එනකොට මම හොඳටම ලකුණු තබා ගන්නවා ප්‍රත්‍යක්ෂණය කර ගන්නවා අද්දුරු ප්‍රත්‍යක්ෂය කියනවා කොහොමද දන්නේ පිටිගිය අරමුණ ආවයි කියලා. මන්ද නැහැ මම මේ ගියා හිරියට කට්ටිය නිදිපතේ ඉන්නා වගේ මට හිතෙන්නේ. දෙය නැත්තම් අහගෙන දින්නේ. තේරෙනවද? තේරෙන જાති දෙකක් තියෙනවා. ওই ෆැක්ටරි වලත් තේරෙනවා. ඒ තේරෙන එකද නැත්තම් මේ කියන්න හදන එකද කියලා කියන්න බෑ. ලියපෙකන අත උසම බයද? මෙයා නම් අත උස්සයි මම හිතන හොඳයි කියපින්දා. මේ රජනේ ලියපෙකන කවුද? වා බුලියම්තුරු. වටිනා අපේ කම්පැනි එකනේ. මේක හැමදාම ලියන්න ඕන පොඩි හැම මේ විදිහට ලියලා මේ මිනිස්සු බුදියාගෙන ඉන්නේ මේ වෙලාවේ මත් දාන්නේ මූණවල දිහා බලපුවා නිකන් හින ගහච්ච සෝප් පිටින වගේ පෙම් පාටක් නැහැ ලේ ගතියක් නැහැ ඔයේ අර මම නම් ඔය කතා කරනවා ජීවනේ කරන හැරෙන්න තු ඉන්න විදියක් නැහැ නේ අපි දෙනත් උසාවියේ වැඩනේ අනික් කට්ටිය බකන් නීලාගෙන ඉන්නවා ඉතින් ඒක නිසා ආමුදුර පැටියෙක් කියෙම ලියපෙන් කර මම සන්තෝෂ වෙනවා මෙච්චරයි මට අහන්න ඕනේ මට වෙන මොනක්වත් ඕකෝ ලියනවා අහන්න ඕන ගමන් නැහැ අහගෙන ඉන්නේ මම නිකන් හරියට කනට මේ කිනිතුල්ලෙක් ගියා මේ වගේ ලියනකොට කණ්ඩ මේ පැනේ දැම්මා වගේ පිට ගියා අපව ආව මම දන්නවා මේක නිසා ඊට පස්සේ කුප්ප නරඹුනේ කුප්පන සුළු ගතිය නැහැ ඊට පස්සේ සාන්තියක් තියෙන්නේ පුළුවන් නම් මම කුප්පපක් කුප්පන්න බෑ ඕවනේ දෙයක යොදවලා බලන්න පුළුවන් නම් පුළුවන් නම් කුප්පපක් ඉඳලා ඉట్లా ආය අහුවෙනවා කුප්පන දේවල් වලට අහුවෙනවා එතකොට තේරෙන පටන් ගන්නවා දැන් බලවත් සතිය ලැස්තිලා ගියාම ඒකත් නැති වෙලා. මේක හරියට බෝ වෙන රෝග තියෙන තැනකට එන්නතක් කරන් ගියාวะ. එතකොට එන්නතේ තියෙන ප්‍රතිදේහ නිසා විෂ බීජ ආවට මොකක්වත් වෙන්නේ නැහැ. බුද්ධ ශාසනය කියන්නේ එන්නතක්. ඒක නැතුව අපි ගියොත් මේ කෙලෙස් සහිත ලෝකෙට අනිවාර්යයෙන්ම ආසාදනය වෙනවා. මේ එන්නතරන් ගියා නම් මිනිසු කෑ ගහ යන්න එපා. ඕක බෝ වෙන රෝග තැනක් කියලා අපි බුද්ධ පුත්‍රයෝ අපි එන්නතරන් තියෙන්නේ අපි යන්නේ සූදානමෙන්. එන්නේ නැහැ. එන්නේ මොකද්ද? ද්වේෂයට එනකොට දෙවිශේ ගැන තරහ කරන්නේ නැහැ. කුප්පණ අරමුණෙයි කුප්පණ සුළු ගතිය තිබුණට නොදකින් කියන්නේ නැහැ. අපි යනවා ඊගා ප්‍රශ්නයට. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයංක භාවනාව. නාස් පුඩු මත සතිය පිහිටුවා කය අරමුණටගෙන තව තවත් නිරීක්ෂණය කළෙමි. කුස පෙදෙස මගේ අරමුණ විය. ටික වේලාවක් ඒ දෙස බලා සිටින විට දැඩි උණුසුම් ගතියක් ඇති වී ඒ උණුසුම ප්‍රාශ්වාසය ලෙස පිටවෙන අයුරු අත්විඳීමට හැකි විය. ටික වේලාවක් මෙසේ සිටින විට
කන් දෙක රත් වී මුහුණට දහඩිය මත වී පිපාසාවක් දැනුනි. තව තවත් නිරීක්ෂණය කළ විට ඇඹරෙන දඟලන ස්වභාවයක් දැනුනි. කටට ඇඹුල් රසයක් දැනුනි. වාතයේ ගමන් කරන අයුරු වරහන් ඇතුළේ උඩ අතට හා යට අතට හොඳින් නිරීක්ෂණය විය. යටිපතුලට කිති ගතියක් දැනි දෙපය සෙලවුවත් මා තවම ආශ්වාස ප්‍රාශ්වාස මත සතිය පිහිටා ඇත. මට සතුටක් දැනුනි. පසුගිය දින දෙක තුන හතරම දානය ගන්නා විට සතිවත්ව ආහාරයේ මුඛයේ තුලට යන ආකාරය හා විකන විට නැගෙන හඬට හා ගිලෙන විට නැගෙන හඬට හොඳින් සවන් දුනිමි. ගෙදරදී ගිලින ආහාර වේලත් සතිවත්ව ගන්නා දාන වේලත් අතර වෙනස තුල ලොකු වෙනසක් අත්විඳිමි. සක්මන් භාවනාව. යටිපතුල පොළවේ ගැටෙන විට ඇතිවෙන තද ගතිය දෙපා දිගේ ඉහළට ගොස් කන්වලට හා මොළයට දැනිනි. යටිපතුලේ ඇති සියුම් බව හා ගොරෝසු බව විනිවිද පරඩල් රාශියක් පතුල පුරා ඇති බවත් අවට ඇති වාතයේ සමග ඇති හිස් බව වරහන් ඇතුලේ අවකාශය එක් පයක් බිම තබා අනිත් පය ඉසවීමට උදව් වෙන අයුරු දැනිනි. කිසිම විටක පතුල කෙලින් බිමට තද නොවී පළමුව විලුඹත් ටිකෙන් ටික ඇඟිලි දක්වාත් බිමට පතිත විය. නැවත පාදයේ ඔසවීමට පළමුව ඇඟිලි උදව් වන අයුරු දැනිනි. බොහෝ වේලාවක් පියවර 300ක් 400ක් පමණ තබන විට ලේ උණුසුම් වී ගමන් කරන අයුරු ඒ තුලින් ලැබෙන සැපය තුලින් වටහා ගතිමි. ඔබ වහන්සේට නිවන් මඟ බොහෝ ඉක්මනට සාක්ෂාත් වේවායි පතමි. අපි අවිජිනකොට ඒ අර කනට මොලේට හැම පියවරකම පෑගෙන දේවල් ඔක්කොම මොලේ වාර්තා වෙලා තමයි අපි වර්ධනය සිටුවේ. ඒ ගානට ඇටවල කැල්සියම් තැම්පත් වීම සිදු වෙනවා. යම් විදියකට මෙහෙම පොළවේ හැපෙන එක ආවේ නැත්නම් එතනම නැවත අස්ති ශක්තිමත් වීම නතර වෙනවා. ඉතින් අදට අවකාශයට ගියාම එක මාසයක් විතර ගුරුත්වාකර්ෂණ නැත්තනක හිටපුවාම මේගොල්ලන්ගේ ඇටේ පිට කට්ටේ නෙමෙයි මැද තියෙන මේ ඒ වගේ කිඳි කිඳි වගේ තියෙන මජ්ජාව කියන එකේ ඒකේ ශක්තිය 100ට එකක් අඩු වෙනවා. මොකද ගුරුත්වාකර්ෂණ නැහැ නේ ඇවිදින්නේ නැහැ නේ. එහෙම ඉඳලා මාස 10ක් හිටියොත් 10ක් මේ බර දරාගෙන ඉන්න හැකියාව නැති වෙනවා. ඊට පස්සේ මීට වැඩි කාලයක් හිටියොත් ඇවිල්ලා හිට ගන්න හදනකොට කඩන්න වැටෙනවා. ඇට සැකිල්ල දිරනවා. ඒ නිසා අපි මේ ඇවිදීමෙන් තමයි ඇටෝල ශක්තියයි මේ දරා සිටීමේ ශක්තියයි ශක්ති සම්ප්‍රේෂණය වෙන්නේ. ඉතින් අද තියෙන තාක්ෂණය නිසා අපි ඇවිදින්නේ නැහනේ. ඇවිද්දත් මේ පොළොව මට්ටම් කරගෙන ඇවිදින්නේ. වැඩේ හරියන්නේ නැහැ. ඒක කඳු නගින්න ඕනේ. විෂම පොළොව ඇවිදින්න ඕනේ. පුළුවන් නම් ඉතින් කාන්තාව කැමති වෙන එකක් නෑ පුවක් ගහක නගින්න. පොල් ගහක වලල්ල නැතුව. මුළු ඇඟම වියවැයම. දැන් එකෙකුටවත් බෑනේ. රිලව් විතරයි අන්තිමට අපිට ඕකට අදස් ඇටි හිටින්නේ. ඒ තායිලන්තේ පුර්තුගාලේ තන රිලව් කම්බේ යද්දිගේ යවලා උඩ තට්ටු කරපම ඒ ඉත කඩලා දාන. පොල් ඉත කඩන්න පුළුවන්. මොකද දැන් ගස්කිරි කරන්න කවුරක්වත් බෑ. බොහොම ගස්කිරි කරනවාගේ බොහොම ඉහළන රස්සාවක් අපුරක්ක කරගන්නේ. ඉනා වෙනවා දැන්. මේ මොට්ටපාල කියනවා අපේ තාත්තා බොහොම ඉහළ රස්සාවක් කරපු කෙනෙක් කකුල කැඩලා ඉන්නවා ගහකින් බැල්ලා. ඉතින් අහන කොයිද යකෝ ගස් කකුල කැඩෙන්නේ ගහකින් බැල්ලා ඉහළ රස නැහැ අපේ තාත්තා පොල් කන්නේ කෙරුවේ. බොහොම ඉහළ යන රස්සාවක් කෙරුවේ. ගහින් බැල්ලා කකුල කැඩලා ඇඳේ. ඉතින් දැන් අපිට වෙලා තියෙන දේ මේ පොළොව දකින්නකොට බයයි. ඒ මොකද අර පොළවෙන් එන ඒ කම්පන වේග ටික කොච්චර සෞඛ්‍ය හදනවද ඇට ශක්තිමත් කරනවද ඒකෙන් අපි මොළයට කියලා දෙනවා අපි මැරෙලා නැහැ කියලා. නින්ද ගිහිලා නැහැ කියලා. ක්ලාන්ත වෙලා නැහැ කියලා. අපි හිතන ඒනට ත්‍රිවිල කාර් එකක් යනට අතව නන්නන දන්නේ. ඒ නැගින්න වෙලා යනකොට ඒ බහින්න වෙලා. මොකද එච්චර යන්න දෙයක් නැහැ. එවිදින්නෙම නැහැ. ඉතින් කොහේද බුදුහාමරන් ගෝලෙ වෙන්නේ? බුදුහාම දැන් හැමදාම කිලෝමීටර් 12ක් 15ක් පයින් ඇවිදිනවා. අවුරුදු 45ම පාවිච්චි කළා නැහැ නේ සපත්තු කොට්ටම. ඒ කාලේ තිබිලා නැහැ ඔය කික්ස් හරි මේ කම්පැනි. තිබුණා නම් ඒත් බුදුහාමරට දෙකක් නිකන් පූජා කරනවා ගෙනා. අනේ ආන්සර් මේක කකුල් දෙක දාගෙන යනවා නම් කරේ හරි දාගෙන යන්නේ. ඒ යුනිවර්සිටි ගිහලා මම රැක් කරන්න ගිහලා ගැලිය මේ කපත්තු දෙක මේස් දෙකෙන් ගැට ගහලා කරේ ඉල්ල ගනින් ගියා. ඒකල තමයි මාච් කර කර යන්න ගිහේ ෆැකල්ටි එකට තොපිට සපත්තු දාගෙන ඉන්න මේ නේද කියලා ගැලෙව්වා රැක් කරා. අපි මේ ජාත්‍යන්තරමේ සපත්තු කම්පැනි අපිට කරපු අපරාධි. කකුල් කට්ටියගේ කිව්වා පවු නෑ කකුලේ මයිල් ඇවිල්ලා. පොළවේ යන්න ලයිසන් නෑ. ඇවිදිනකොට නිකන් කුරේවා ගිවිලා වගේ භාගෙට ගොනා යන්නේ අඩමානෙට තමයි තියෙන්නේ. ඉතින් සක්මන් කරන්න ගියාම බුදු අම්මේ තියෙන අමාරුවක් ශාන්ච අපිට ලයිසන් එක දෙන්න බැද්ද පොළොවේ ඇවිදින්න කියලා. ඒ ලයිසන් එක අරගත්තත් මේ ටික පයින් යන්නක බලන්න. ආයෙ මොකද ඉඳ වෙනව.
මේ පොළවේ යන්න ලයිසන් ගත්තත් මේ කැලේ යනවා දකින්නකොට පුදුම හිතෙනවා. එයා දොස්තර මහත්තයෙක් කියනවා අනිත් යන්තම් අවතර සැරයක් විතර බාහන කරලා ලයිසන් තියෙන එක දවසක් ඔබ අන්තිමට දාණේ අරගෙන ගියාලු මෙතන. අනේ අම්මේ මග්ග දිකට බොරළු. ඔබ අන්තිමට නෝන් නිකන් පීම් පීඩ වටිනා වගේ කිසි ගාණක් නැතිවලු අනේ අන්තර බොරළු උඩත් ඇවිදින්න ලයිසන් එක අරන් දෙන්නේ කිව්වා. දොස්තරලට අමාරු යපා. අනික් කට්ටියට පුළුවන්. එදි මේ ඇවිදිනකොට ඒ කනට දැනෙන දැනිල්ල මොළේට දැනෙන දැනිල්ල තියෙන හැම එකකම විස්තර වාර්තාගත වෙලා තමයි අපේ සෞඛ්‍ය නඩත්තු වෙන්නේ. ඒව කියවන්න දන්නේ නැත්නම් පොළේ වැවිදෙන බව දන්නේ නැතුව අපි මොන බෙහෙත් ගිල්ලත් වැඩක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරන් ඒකයි කියන්නේ මේ සතහට වෙන බව දුකට විදාන. එනිසා අවුරුදු 45ක් රජගෙදරින් බැහැලා හිඟන්නෙක් වගේ වෙස්වලාගෙන මොහු සතුටෙන් මිනිස්සුක ජීවත් වෙනවා. කොච්චර පිරිච්ච ගතියක් තියෙනවද? දැන් මේ හිඟන්නු රජ වෙලා මොන්න කචල් එකද තියෙන බයන. හිඟන්නු ටිකක් උන්ට මේ බලිග ගිනි තියාගත්තට පස්සේ හනුමා වගේ ඒ දුවනවා මේ දුවනවා නිකන් පහුවප්පා. හිඟන්නගේ තැන ඊට බං රජුරෝ දැරි බං රජ කෙනෙකුට හිඟන්නක් වෙන්න පුළුවන්. ඉතින් බුදුහාමුදුරන්ට වැඳලා මදි අපිට මේ බණ කිව්ව විතරක් නෙවෙයි අවුරුදු 45ක් අපිත් එක්ක ලෝකේ ජීවත් වෙ ඉඳලා තියෙනවා. තාමත් ඉතිහාසගත මිනිස්සෙක් ඔය කිසිම ආගමකම කිසිම නායකයෙක්ගේ ඉතිහාසගතතරතුරු තාම අහු වෙලා නැහැ. ඒක ඔක්කොම ප්‍රබන්ධ විතරයි. අපේ බුදුහාමුදුරුවෝ මිනිස්සෙක් ඉඳලා කිව්වා මම බ්‍රහ්මෙක් නෙමෙයි මම දෙවියෙක් නෙමෙයි මම ගාන්ධාරයෙක් නෙමෙයි මිනිස්සෙක් මම පොළොවේ ඇවිද්දා. තොපිටත් පුළුවන් ඇවිදින්න කියන එකයි කියන්නේ. ඉතින් අපිට අහනවා එහෙමද ඇවිදින්න නැතුව නිවන් දකින්න බැරි ක්‍රමයක් තියෙනවද කියලා. ඇවිද්දොත් ඔය වගේ ලියන්න පුළුවන් පුළුවන් තරම් මේ කායට ප්‍රේම කරලා තියෙන පියවරකින් ලැබෙන තොරතුරු ටික ඉගෙන ගන්න. එතකොට හැම පියවරකින්ම අපි නිවන් තමයි යන්නේ. හොඳයි. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ. මම සක්මන් භාවනාවෙන් පසුව පාරයන්ක භාවනාවට වාඩි වූාට පසුව කය දෙස බලමින් ආනාපාන භාවනාවේ යෙදුණා. ඉන්පසු ටික වේලාවකින් කොන්දේ වේදනාවක් ඇති වූ එතනට සිත යෙදුවා. ඒ නැවතුණා. හුස්ම ගැනීම අඩු වූවා. කය නොදැනී ගියා. හුස්ම ගැනීම නාස් කුහරේ පුංචි හිලක් මෙන් දැනුණා. අපහසුයෙන් හුස්ම ගත්තා. අඳුරේ සිටමින් හුස්ම ගනිමින් සිටියා. ගරු ස්වාමින් වහන්සේ, සමාවී මේ කුමක් නිසා සිදු වූවදයි පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මේක තමයි අනිත්‍ය කියලා කියන්නේ. අනිත්‍ය අනිත්‍ය වැටෙනට ඇයි කියලා ඇහුවොත් ආය අනිත්‍ය පේනකන්නේ නැහැ. මෙච්චර අමාරුවෙන් මේ හුස්ම මේ විදිහට වෙනස් වෙනවා කියලා ලියලා දැකලත් ඇයි කියලා අහන්නේ මේකට ද්වේෂයෙන්. මේකේ මූණට කියලා ගහන්නේ කියලා කියන්නේ ඔන්න ඕකට. උණු වතුරක් කරනවා කියන්නේ ඕකට. ඕක නොපෙන්න කෙනෙක් කවුරුත් නැහැ. ඒක ඇයි කියලා අහනවා. මෙච්චර අමාරුවෙන් බුදුහාමතුරු මේ කර්මස්ථානේ අනිත්‍ය පෙන්ලා දුන්නාම ඒකට විරුද්ධව පෙසංගහන. ඒකට විරුද්ධව චෝදනා කරනවා. බැනලත් බෑ මේ කෙනෙකුට. කියන්න තියෙන්නේ ඔකට ලෑස්තිලා යන්න අනිත් අසෝචිතත් වැඩිය පෙඩෙයි. ඇයි කියලා අහනවා කියන්නේ නාස්තික ප්‍රශ්නයක් කියලා කිෂ්ණමූර්තිතුමා කිව්වා. ඒ පේන දෙයට හැඩ ගැහෙන්න බැරි වෙනියන් තමයි ඇයි කියලා අහන්නේ. අපිට තියෙන්නේ පේන දෙයට හැඩ ගැහෙන්න. ඒතකොට අපි අනිත්‍ය සංඥාව අතහැරලා නිත්‍ය සංඥාව අතහැරලා අනිත්‍ය සංඥාවට පුරුදු වෙනවා. මේ හුස්ම අඳුරේ ඉඳලා වෙනවා වගේ වෙනවා. හීන් වෙනවා, ලොකු වෙනවා, নানা ආකාර වෙනසින් වෙනවා. ඒක ඇයි කියලා කියනවනම් ඉතින් අර ඔච්චර කල් කරපු භාවනාව කිරි කලයක් නම් ගොම කඳුලක් දාගත්තා වගේ. මේ ප්‍රශ්නේ. හැබැයි ඒකටවත් බනින්න හොඳ නැහැ. බැන්නොත් මෙයා මුසුප් වෙනවා. අනිත් දවසේ ඇයි කියලා අහන්නේ මේ ඔකට ලෑස්තිලා යන්න ඔයිටත් වඩා එතකොට සමීප උත්සන්නව ආසන්නව ඔය අනිත්‍යතාවයේ පෙනේවි අනිදාට පෙනේවි බුදුහමර කොච්චර රැස්වී දෙමින් වැඩ ඉන්නවද අපි මෙතෙක්කල් කොච්චරක් මේක ප්‍රතික්ෂේප කරාද කියලා. නিত্য භාවයේ නিত্য සංඥාව නිසා ඒක මහා සාපයක්. ඒ නිසා මේ අනිත්‍ය සංඥාවට සාදර වෙලා මේ ප්‍රශ්නේ නාස්තික ප්‍රශ්නයක් කියලා හිතාගෙන මේකට සාදර වීම සඳහා මේ කමඨාන සුද්ධ වෙන්න සුද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරා. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන. සක්මන ආරම්භයේ සිට අවසානයේ සතිය පැවැත්වීමට ක්‍රියා කළෙමි. සතිය නැතු වූ අවස්ථාවක ඒ අවස්ථාවක වූ විට එය යලි මූල කර්මස්ථානෙට ගෙන ඒමට හැකියාවක් ලදිමි. දිගු වේලාවක් සක්මනේදී පාද ඉබේ ක්‍රියා කිරීමක් හා සක්මන් මළුව පෙනී නොපෙනී යාම සිදුවිය. හෘද ස්පන්දනයේ වේගවත් වීමත් පාදවල වේදනාවත් ශරීරයේ උණුසුම ඉහළ යාමත් දැනුනි. ඉන්පසුව පරයන්කයට ගියෙමි. පරයන්කයේ වාඩුව විට මූල කර්මාස්ථානයේ මෙනෙහි කළෙමි. හුස්මේ වේගවත් බව හෘද ස්පන්දනයේ දැනුනි.
ක්‍රමයෙන් හුස්ම රැල්ල සංසිඳීමත්, කය සංසිඳීමත් සිදුවිය. බෙල්ලේ වේදනාවක් ඇතිවීම අනින්නාක් මෙනි. විදුලිය මෙන්ද විය. ක්‍රමයෙන් එය ඉවත් විය. නැවත හුස්ම රැල්ල බැලුවෙමි. නැවත බෙල්ල රිදීම මාරුවෙන් මාරුවට සිදුවිය. කාලය අවසන් විය. මේක තුන් සැරේක ලියලා තියෙනවා. සක්මණේදී පරියංකේදී හිත පිට ගිහිල්ලා අපව අරමුණට ගත්තයි කියලා. ඒ ගත්ත බව පිළිබඳ නිකන් සාමාන්‍ය දලසටහනක් මිසක් අර ඉස්සලා අපි කියූපක වගේ ලියවිලා නැහැ. එතන තමයි භාවනාවේ තියුණු භාවයේ තියෙන්නේ. එතන තමයි සතිය ප්‍රණීත භාවයේ තියෙන්නේ. හිත පිට ගියා මං අපව ගත්ත කොහොමද දන්නේ ගත්තයි කියලා. කොහොමද දන්නේ අරමුණට ආවයි කියලා. ඉතින් එතෙන්ට යනකම් ගියේ කන ඒ ටික කෙරුවේ නැත්තම් එයා විසින් භාවනාවට දැක්විය යුතු සමතනුග්‍රහිත විපස්සනානුග්‍රහිත වෙන්නේ නැහැ. ඉතින් ඒක භාවනාවෙන් කරන්නේ නැහැ. පිට ගියා නම් අපව ආවන කොහොමද දන්නේ ආවයි කියලා. ආන්න ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න මේ තටහනම තියාගෙන හරි කවන්නේ අනිත් දවසේ මේ අඩු කෑල්ල නෙමෙයි මේ වසංගන කෑල්ල මේ වහලා ගහන කෑල්ල තමයි අපේ භාෂාව සම්පප්පලාප කරන්නේ. ඒක සම්පප්පලාප නොවෙන්න නම් හරියට සපේලා කියන්න පිටර ගිය හිත අපව ආවේ මෙන්න මේ කාරණාවෙන් කියලා ලියපු ගමන් පුදුම වටිනාකමක් එනවා තාක්ෂණික වටිනාකමක් ওই රචනෙට. ඒක විතරයි මට කියන්න තියෙන්නේ. තේරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. උදෑසන සීනුව නාද වීමේ ශබ්දය නිසා නිින්දෙන් නැවති වූමා සීනුව අතර ගත්තෙමි. සැහැල්ලුව තිබෙන අතට යන්තම් බරක් වගේම තද ගතියක් සීනුව අතර ගැනීමෙන් දැනුනි. ඇඳ ඇතිරිලි පිළිවෙලට නමා දැමුව අතර එයද පෙරමෙන් යන්තම් බර ගතියක් වගේම සිනිඳු බවක් දැනුනි. මූණ සේදීමට ගිය මා බුරුසවර දත් බෙහෙත් දමා දත් මදින්න ඌයෙමි. බුරුසුවේ කෙඳි වැඩි විදුරු මස් රිදෙන ගතියද දත් බෙහෙත්වල පැණි රස ගතියද සැර ගතියද දැනුනි. කට සේදීමේදී සහ මූණ සේදීමේදී ජලයේ සීතල උණුසුම් ගතියද දැනි ගත ප්‍රමෝදවත් උනි. සබන් කෑල්ල අතවත් මාහට එහි ඇති බර ගතිය වගේම සිනිඳු ගතියද දැනුනි. මූණ අතපය සේදීමේදී ගතේ සමහර තැන් උණුසුම් බවින්ද වතුර වැටෙන තැන් සීතල බවින්ද විය. ඇඳුම් ඇඳීමේදී සැහැල්ලුවට තිබුණ ගතට යන්තම් බරගතියක් වාගේම සැහැල්ලු ගතට තද ගතියක් හිර ගතියක් දැනෙන්නට විය. කාමරයේ සිට පයට දෙන්න දෙයට සිත යොමා කොරිඩෝවේ ඇති ලනු පැදුර මතර පිය නැග්ගෙමි. ලනු පැදුරේ සීතල ගතිය, ගොරෝසු බව, කෙඳි එනෙන බව පාදයේ ඇඟිලි සුඩු මතට මැද කොටසට යටිපතුලට පිළිවෙලට දැනෙන්නට විය. එක් පාදයක් ඔසවන විට ශරීරයේ සියලු බර අනික් පාදයේ මතට දැනෙන්නට විය. එකතැන සිටගෙන සිටින විට ශරීරයේ බර සමබර විදියට පාද දෙකටම දැනෙන්නට විය. අත් දෙක එකට බැඳී පවතින විට තද ගතියද උණුසුම් බවද දැනුනි. දිගටම සක්මනේ නියලුණු මා කෙනෙකු විසින් මෙහෙවන ලබන ගතියද නිදි බර ගතියද දැනෙන්නට විය. පැයක් පමණ මෙලෙස සක්මනේ නියලුණු මා පර්යංකේ සඳහා පහළට බැසීම සඳහා පඩිපෙල් මතට පා නැගුවෙමි. සිමෙන්ති පඩි මත ඇති සීතල බවද පඩියක් මත සිට තව පඩියක් මත පාදයේ තබන විට ආයාසයෙන් තබන බවක්ද දැනුනි. දොර අරින විට එහි ඇති සීතල බවද තද ගතියද දැනුනි. ටයිල් පොළවේ මත පියවර තැබූ මා එහි අනික් තැන්වලට වඩා නොතිබුණු සීතල ගතියක් හා ඉතා සිනිඳු බවක් අත්විඳෙමි. බිම එලා ඇති ආසනය මත හිඳගත් විට මා හට පිටිපසට දැනෙන තද ගතියද අතක් මත අතක් තබා සිටින විට එහි ඇති තද ගතිය හා උණුසුම් ගතිය දැනුනි. ආශ්වාස ප්‍රශ්වාසයට සිත යොමු කර එහි ඇති දිගු කෙටි බව උණුසුම් සිසිල් බව නැවතු මුස්ථාන දැනෙන්නට විය. ටික වේලාවකින් විනාඩි 10කින් පමණ ආශ්වාස ප්‍රශ්වාසය නොදැනී යන තත්ත්වයක් දැනුනි. බෙල්ල පහළට කඩා වැටෙන බවක් දැනුනි. නින්දත් නොනින්දත් අතර පැයක් පමණ ගත කෙලිමි. පැය අවසන් වූ පසු උදෑසන දානේ සඳහා දානශාලා වෙත පිය නගන්නට පරයන්කේ නැවදී වුමා නැගී සිටින විට පෙරමින් ශරීරයේ බර පා මතට දැනෙන්නට විය. මෙලෙස පියවර තැබූ මා හට පායට නැවතත් ටයිල් මත සීතල සිනිඳු බව ලනුපැදුරේ ගොරෝසු බව කෙඳි ඇනෙන බව දැනුනි. පිඟාන අතර ගත් විට එහි ඇති සීතල බවද තද ගතියද දැනුනි. ආහාර බෙදීමේදී පිඟානෙහි බර ගතිය වැඩි විය. ආහාර ඇනීමේදී සමහර කෑමවල තද ගතියද සමහර කෑමවල සැහැල්ලු ගතියද කටට කෑම දමා හපන විට ලුණු රස මිරිස් රස ඇඹුල් රස කිරි රස ආදිය දෙනුනි. දානේ ගැනීමෙන් පසු නැවත වැලි මළුව වෙත පියවර නැගූ මා හට සිමෙන්ති පොළුවේ ටයිල් පොළුවේ කොන්ක්‍රීට් පොළුවේ තද ගතිය සීනිදු සීතල
බව, ගල් එන්න බව, ඇඟිලි වලට පාදේ මැද කොටසට යටිපතුලට පිළිවෙලට දැනුනි. වැලි මළුවේ වැලිවල සීතල බවද, සිනුදු බවද, ගොරෝසු බවද, විටක පාදේ ඇඟිලි කර අතරින් වැලි මතුවී ඉදිරියට විසිරෙන ආකාරය දෙසද බලා සිටියෙමි. මේ අවස්ථාව කිසි විටක සිතුවිලි මතු නොවුන අතර සිතට දැනුන ශාන්ත බව අත්විඳෙමි. සෑම මොහොතක්ම දවසක්ම සතිමත්ව සිටීමට අදිටන් කරගතිමි. තෙරුවන් සරණයි. ඔයගේ ලියුමක් ලියලා තිනවා මොන දෙව් මිනිද මට මතක නෑ. බලංගොඩ ළමයි කියලා අපි ළමයට නම දැම්මා. නමේ පන්ති අටේ වන්දි ළමයි. එයාට හිතිලා උදේ වරුවේ දවස ගත කරපු වෙලට ඉස්කෝලේ යන්න ඉස්සල්ලා ඉඳලා ගිහිල්ලා එනකන් ලියනවා PhD එකක් තරම්. ඒ ලියපු දවසේ ඉඳලා ළමයා පන්තියේ පළවෙනි. ඊට පස්සේ දෙවෙනි විභාගයට යනකොට ඒ ළමයා ලියනවා මේ පිටින් යන සද්ද වලට අහුන්කම් දීලා. එතකොට දෙවෙනියත් එක්ක ලකුණු 200ක පරාසයක්. ඊට පස්සේ ඇහෙන සද්දවල ඉමෝෂන් එක සතු ගෑ ගහනට උදේ බොහොම විවේකීව යනවා දවල් වෙනකොට සතුට ඇඳවෙනකොට බය තරඟි. ඒ ඔක්කොම ලියනකොට ලකුණු 370ක වෙනසක් තිබුණා දෙවැන්නත් එක්ක. ඉතින් ඒ දිගටම ළමයි ලියුම් හතරක් ලිව්වා. අපි ඔක ඉංග්‍රීසියට දාලා චෙකස්ලෝවේකියානු භාෂාවට දාලා දැන් යන්නේ දෙමළටත් දාලා මේ නාකියෙක් නාකිචෙක් මේවා ලියන්න කොච්චර කල්යයිද කියලා. ඊළඟට කවුරුවක්වත් කියලා නෙමෙයි. ඊළමයේ කියලා ආතාපි සම්පජානෝ සතිමා කියන එක හැමම ලියලා තිනවා. තමන්ට සතියත් ඥානියත් වීර්යයත් තියෙනවා නම් දවසේ කොයි වෙලාවෙද සතියින් ඉන්න බැරි කියලා ඔය මේ මාතර ගිහිල්ලා ඒක කියනකොට එහෙමන්තට ඇඬුණා. මේ කිලිම්ම බුද්ධ වචනේ ලියන්නේ මේ ළමයා. ආතාප වීර්ය සතිය සම්පජඤ්ඤයත් තියෙනවා නම් දවස පුරාම සතියේ. ඊළමයේ ලියන්නේ මේ වීර්ය තියෙනවා නම් ඥානිය තියෙනවා නම් සතිය තියෙනවා නම් කොතනදීද සතිමත් වෙන්න බැරි කියලා. ඔකේ තරම් පොඩි කාලේ ළමෙන්ගේ තියෙන පුදුමාකාර ඒ සතියේක දක්ෂතාවයක් මේ වැඩිමහල් වුණාට පස්සේ ඌව නෙවෙයිනේ භාවනා කමට අංගුලට ලියන්නේ මම බුද්ධානුස්සතිය වන්න උට ඕනමට රුවන් එලිසෑ පෙන්න ඕන්න මගේ අත්තම මත වුණා ඕන්න බුදුහාමතු ඉස්සරහට ආව ඕන්න ඊට පස්සේ මං දිවී ලෝකේ ගියා පිස්සු ඩබල් නේ මේ ඉඳගෙන ඉන්නවා වලිගුඩ ඉඳගෙන ඉන්නවා කියන එකවත් දන්නේ නැහැ ඒකවල ඒ ගුණ හරප ලියනකට සාදු සාදු කියනවා කර්මත්තාන ආචාර්ය වූ අපිටවත් නැහැනේ අප්පා කියලා ඉතින් දෙන්නම යනවා කොහෙද යනවාද කියලා විශ්වාස නැහැ ඒ දැනෙන දේ මේ වගේ ලියන්න පටන් ගන්නවනේ අය වෙන බුදු කෙනෙක් වෙනම ඕනේ නැහැනේ මේකට යථාභූත ඥානය කියනවා. මේ මහා ලොකු වැදගත්කමක් නැහැ මේ වෙච්ච දේ ලියත හැකි. කිසියම් කෙලෙසයක් එන්නේ නැහැ. උදේ ඉඳලා හැන්දෑව වෙනකම් භාවනා කරන්න කියලා පොඩි සටහනක් යන එකට කියන බුක් කීපින් කියලා. පොත් තැබීම කියලා එකක් තියෙනවා. කියලා බලන කවුරුත් කියන්නේ නැහැ තමන්ට කමටහන සුද්ධ වෙනවා. ඉතින් ඒක නා ලියනවා ඊට පස්සේ මට කවදා අපිට හිතවිලි එන්නේත් නැහැ. භාවනා කිරීම කවදා වෙහෙතකුත් නැහැ. හොඳට ඕම තේිනව මයිලක තිබුණ නැති ළමා ගතියක් සුන්දර බවක් සාහිත්‍යයක් ජීවිතේ ලස්සන ගතියක් දකින දකින හැමදේම සජීවි ගතියක් පේනවා මොකද මේ බුදුන් බලාපොරොත්තු වෙන්නේ නැහැ ධ්‍යාන බලාපොරොත්තු වෙන්නේ නැහැ මාර්ගධන ඥානත් නැහැ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බල දාන කවුද මේක ලිව්වේ මෑණියද කන පැලෙන්න ගහනවා අපිත් ඒක කම්පැනි කට්ටිය ඒ නිසා මම සන්තෝෂ වෙනවා හැම රිට්‍රීට් එකකට එන්න ඕනේ මෑණි. අවිල් ඉහෙලා හොරෙන් ඔයගේ ලියලා ඕකම ලිව්වත් කමන්නේ අනික් කට්ටිය දන්නේ නැහැ නේ ඊගා රිට්‍රීට් එකේ නෑ. මොකද ආයෙදී අනිකොත් මෑණි වරද්දනවා. ඔයගේ ලියන්න බෑ. මේ වෙච්ච දේ ලියපන්. මුන් එකේ පුරුදු කිරු කොච්චර ලාභද බලන්න ලංකාවට. ඔයගේ ඒ තට් එක අගත්ත එක දෙන්නේ දාපුවම මම යන්න ඕනෙත් නෑ මං කියන අන්නර ගිහිල්ලා වැඩි කරලා වරෙන් කියලා. මේ විසාර්දවරු ඉන්නවා PhD කාරයෝ ඉන්නවා ඩබල් ડોක්ටර්ලා ඉන්නවා අභිධර්ම කාරයෝ දන්නවා. පයින් ඇවිදින්නවත් බෑ. අපි කෙල්ලේ දාන ඔයගෙන් බගීලා වැඩේ කරපන් කිය. hina wenne neva. පුදුමාකාරයි. මේ මම ලිව්වා. මොනවද මට මතක් වෙන්නේ නැහැ අද වෙලක් ගිහිල්ලා තියෙන එක වෙලා තියෙන. මේ තරම් සතිමත්ද පොඩි උන් හිතා ගන්නට බැරි නිසා මම ගියා සතිපාසලට අපේ පොඩි උනුත් අඬගතා. ඒකම ලිව්වා මේ තරම් සතිමත්ද පොඩි හිටනා කි අපිටත් බැරි තරම් අසා ගන්නට ගියා සතිපාසලට හැර මිටියත් තරම් මට රිද්දවන්නම හිතනවා මේ නාකියෝ නාකිච්චෝ අපිට බුද්ධහම ගන්නන්න එනවා. පංචස්කන්ධ ගැන කතා කරයි දුක්ඛ සත්‍ය ගැන කතා කරයි අනිච්ච දුක්ඛ මේ වලිය උඩ ඉන්න බවවත් දන්නේ නැහැ. මෑණි වරෙන් හැම රිට්‍රීට් එකටම අපා. ඇවිල්ලා ඔන්න ඔය ලියලා ලියලා දීලා
අපි නිවන් දැක්ක නේද ගමන්නේ මේ මිනිස්සුන්ට හිනස්සවල යවන්න ඕනේ මුන් යන්නේම එන ගහච්ච සූම් පිටිනගේ මූණ හදාගෙන මේ අභිධර්ම කාර්යය භාවනා කරනවා මුන්න පිසුද භාවනා කරනකොට බොහොම ජොලිය ඉන්නේ හරිම විනෝදාංශයක් තියෙනවා මෑණියගේ වෙන නැනේ පොඩි එකයි ලියුම මේ බලංගොඩ ළමයිගේ ලියුම කිය වෙන නැනේ ඒ තියනද කියන අපි ළඟ තියන print out එක තුනක් හදලා තියමු හෙට කියවන්න කට්ටියට මොන දෙව්මිනිද මන් දන්නේ මන් දැකලවත් නැහැ ඇත්තටම උගන්ලා තියෙන ධම්ම විහාරිය මම නෙවෙයි ඔක්කොමලා හිතන්නේ මේ මට තමයි ස්තුති කරන්න කියලා මම ඉතින් දන්නේ නැහැ වගේ ඉන්නවා මේ වෙලාවට කාගෙන් කියවත් කරන්න මට අප්පා කියනවනේ මට එච්චර වුණ කරන්නේ ඉතින් කවුරු කියලා දුන්නත් මට කමන්නේ ඊට පස්සේ මට හිතුණා ළමයි ගෙනල්ලා මේ පෙන්නන්න මිනිස්සුන් ඊට පස්සේ කෝයි කරන්න එපා මොකද පොඩි යමු ප්‍රසිද්ධ කරන්නේ කොහොඳ නැහැනේ ළමයි හිටපු දේ ඉන්න තැනක ඉතින් අපිට පුළුවන් නම් මේ ඈත දුෂ්කර බලාතකින් ළමයිකට මේ බුදුමණක් කියලා දෙන්න ඔය කොළඹ හතේ නැති වුණාට ඊළමයි කරනවා මේ කරන්ඩ දන්න කෙනෙක් ඉදිරිපත් වෙන්න ඉදිරිපත් වෙලා දීපුවාම අපි ළඟ තිබුණාට සුන්දර ගතිය මත වෙනවා අපි යනවා ඊගාවෙක ඊළඟ ප්‍රශ්නේ වහන්සේ මට පරිද්දන් ගෞරවනීය ස්වාමින් වහන්සේ සතිමත් බව වරහ ඇතුළේ සක්මන පර්යාංගේ හා එදිනදා කටයුතු තුලින් මිත්‍යා දෘෂ්ටියෙන් මිදී සේක තත්ත්වයට පත්වීමට කටයුතු කළ යුතු ආකාරයේ පහදා දෙනමින් කාරුණික ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ කරන ශාසන සේවාව තවදුරටත් කරගෙන යාමට නිරෝගී බව ලැබේවා. නිවන් අවබෝධ වේ. මේ පළවෙනි දවසේම බණ නැවත අහන්න. ඒකේ පැහැදිලිවම ඕක මතක් කරා. ඊට පස්සේ මම හිතන්නේ තුන්වෙනි දවසෙත් කිව්වා. කොහොමද අපි දන්නේ අපි ශේක කියලා? කොහොමද අපි දන්නේ මිච්ඡා දිට්ඨි කියලා? ඒ ටික නැවත අහන්න. එතකොට තේරෙයි. ඊට පස්සේ තේරෙයි අපි කොච්චර පූජනීය වන්දනීය தත්වකටපත් වෙනවද ඒක චිත්තක්ෂණය සතුටුමත් වෙච්ච ගම වෙන මොකක්වත් නැහැ ඒක චිත්තක්ෂණය සතුටුමත් වෙච්ච ගම වන්දනීය පූජනීය ආවුනීය පාවුනීය දක්ිනීය අංජලිකරණීය උජුපටිපන්න සුපටිපන්න සංඝයාට වැටෙනවා ඊගාව චිත්තක්ෂණය සතුටුමත් නැත්නම් ආයත් මිත්‍යා දෘෂ්ටිකයි ආය අපාගාන ආයත් කක්ක ආයත් මුර්ගේ ආයත් මේ උර්ගෙක් තී දෙකට කවුරුත් බලපන්නේ දෙන්ජා මට ආයෙත් කියන්න බැරි කමක් නැහැ. කියන්නේ ලල්ල. කියන්නේම නැහැ. මොකද report වෙලා තියෙනවා. එච්චරයි. ද. ඔව් අපි පැයක් විතරම අරගෙන තිනවා මේ ධර්ම සාකච්ඡාව සඳහා. ඉතින් අපි ගන්නවා මෙතන ඉතුරු කාලයේ සක්මන් භාවනාවට. ඉතින් පහුගිය දවස් දෙක තුනේ අඩුපාඩුකම් සහිතව තිබුණාට ප්‍රශ්නයක් නැහැ. අපිට සභාවම නැත්තම් මුළු වැඩමුළුවම යම් මට්ටමකට ගන්න පුළුවන් වුණොත් ලියපු නැති අයටත් ප්‍රශ්න අහපු නැති අයටත් ප්‍රශ්න මම හිතන්නේ තේරෙනවයි කියලා. ටීකලි වෙලා මේ තිබුණු වැරදි බහුමත පැත්තක දාලා ඇත්ත ඇති හැටියෙන් දැකලා නිකන් ඉන්නකොට සිද්ධ වෙන්නේ මේකයි කියලා ලියපු ගමන් අපි නිවැරදි තමයි. ඉතින් හැම කෙනාටම මේ ඉතුරු වෙලා තියෙන පැය ගානෙත් දක්ෂ විදියට ඒක යොදවලා බලාපොරොත්තුෙන් ආපු විදියට ඉතී අතහනේ ආතතිය අඩු කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.